පත්තරේ පිටු අතර මුල්ම පිටුව අවඩා ආයු බොහෝ වේවා ආරම්භ වී ඇති දිනය නොවැම්බර් 19 වෙනිදා ලෙසින් මතක් කරගෙන අදත් ලංකාවේ ජාතික පුවත්පත්වල අඩංගු වී ඇති තොරතුරු වෙත අවධානය යොමු කරන්නයි මේ උදෑසනින්ම සූදානම් වන්නේ මුලින්ම මව්බිම පුවත්පත වෙත යොමු යමු මව්බිම අද ප්‍රධාන සිරස්තලය කීර්ති මෙන්ඩිස් සහ මිතුන් ජයවර්ධන විසින් ගෙන එන්නේ සෞඛ්‍ය ලේකම් ඇතුළු 9කට රට ගමන් තහනම් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානී 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ වංචාවන්ට සම්බන්ධයි කියලා සැක කරමින් එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදා හැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත් ඔවුන් අධි මගහැර විදේශගත වීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ ඉදිරියේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අතිරේක ලේකම් තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානි වෛද්‍ය සැපීම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සැපීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් 9 දෙනෙකුට මෙම තහනම් නියෝගය පනවලා තියෙනවායි කියලා අද මව්බිම ගෙන එන ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙද්දී අපි යොමු වෙමු ලංකාදීප පත්තරේට. ලංකාදීප වෙත සුජිත් හේවා ජුලිගේ ගෙන එන වාර්තාව ප්‍රධාන සිරස්තලය කෝප් සභාපතිට විශ්වාස භංගයක් සජබ මන්ත්‍රීන් පිරිසක් විශ්වාස භංගයේ කතානායකට සඳුදා බාර දෙනවයි කියලයි තවදුරටත් උපුටා දක්වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 132 වගන්තියට අනුව කමිටු සමාජිකයින් වැඩි දෙනෙකුගේ බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇති අතර ඒ අනුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්තමාන කෝප් සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව ගෙන එන්න නියමිතයි කියලා තියෙනවා. සඳුදා දිනේ කතානායකවරයාට එය බාර දීමටත් නියමිතයි කියලා තියෙනවා. තවදුරටත් මෙහි සඳහන් වෙනවා මාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධයක් ඇති වුණා පහුගියදා අපි හැමෝම ඒ පිළිබඳව කතා කළා. ඔහු සහ ක්‍රිකට් ආයතනය අතර ඇතැයි පැවතෙන සම්බන්ධතා හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබාගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවනමයි කියලයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පෙන්වලා දෙන්නේ. කෝප් සභාපතිවරයා මීට පෙර සියලු සාක්ෂි සහිතව ඉදිරිපත් වූ චෝදනා බොහොමයක් සම්බන්ධයෙන් අදාළ ආයතන කිහිපයක් කෝප් කමිටුවට ගෙන ඒමට මැලි වූ බවද විපක්ෂය චෝදනා කරනවායි කියලා වැඩිදුරටත් මෙහි සඳහන් කරලා තියෙනවා. අපි යමු දිවයින පත්තරේට. දිවයින පුවත්පත ගෙන එන වාර්තාවක් මේ. කෝප් සභාපතිට කතානායක කතා කරයි. වාර්තාව ගෙන එන්නේ නෝමන් පලිහ වඩන විසින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව පැනනැගී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරන කෝප් කමිටු රැස්වීමේදී එහි සභාපතිවරයා තම පුතා එම කමිටුවට රැගෙන ඒම පිළිබඳව ඉදිරි දින 2-3 ඇතුළත සභාපතිවරයාගේ නිල වශයෙන් කරුණු විමසනවායි කියලා කතානායකවරයා සඳහන් කරයි කියලා අද දිවයින පුවත්පත එලෙස වාර්තා කරලා තියෙද්දී අපි යමු තව වාර්තාවක් වෙතට. මේ දිවයින පුවත්පතේම ඇතුල් පිටුවක සඳහන් වන එරික් ගාමිණී ජිනප්‍රිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සමග කරන ලද සාකච්ඡාවක් අද පතරේ අඩංගු කරලා තියෙනවා. ශීර්ෂය සටහන් වෙලා තියෙන්නේ මෙලෙසින්. මම ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ 2018දී. එහෙම කියන්නේ කෝප් සභාපතිවරයා. ඔහුව විමසනවා මේ ලියුම්කරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙලා තියෙන චෝදනා පිළිබඳව විමර්ශනය කරමින් සිටියේදී එම කමිටුවේ සභාපතිවරයා හැටියට හස්ත මුද්‍රාවෙන් ඔබ එම කමිටුව තුල සිටි පුද්ගලයෙකුට නිහඬවන ලෙසට කළ සංඥාව පිළිබඳව චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ ගැන මොකද්ද කියන්න පුළුවන් කියලා අහපුවම ඔහු උත්තර දීලා තියෙන්නේ එම සභාව තුලදී කිහිප දෙනෙකු එකවර කතා කිරීමට උත්සාහ දරන විට එම සභාව මෙහෙවා ගැනීම අපහසු කටයුත්තක් වෙනවා. එම අවස්ථාවේදීත් කීප දෙනෙකුම අදහස් දැක්වීමට උත්සාහ කළා. එම අවස්ථාවේදී තමයි මම දෙතොල මත ඇඟිල්ල තබා එක් මන්ත්‍රීවරයෙකුට කතා කරන්න ඉඩ දෙන ලෙස
අනිත් මන්ත්‍රීවරුන්ට අතින් සංඥා කළේ කියලා ඔහු සඳහන් කරනවා. ඔහු මීට පෙරත් මේ විදියට කරලා තිබුණා නම් ඔය ගැටලුව ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔබට සම්බන්ධයක් තිබෙන බවට චෝදනා එල්ල වෙලා තියෙනවා නේද කියන කාරණාවෙදී ඔහු උත්තර දෙනවා ව්‍යාපාර සහ කළමනාකරණ පාසල මම 2016 වසරේදී ආරම්භ කළේ. එම ආයතනයේ මගින් දිවයිනේ බොහොමයක් ව්‍යාපාර ආයතනවලට විධායක පුහුණුව උපදේශනය සහ සංයුක්ත සැලසුම් සකස් කර දුන්නා. ශ්‍රී ලංකා රග්බි ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි ආයතන ගණනාවකට අප ආයතනයෙන් සේවාවන් සපයලා තියෙනවායි කියලා. තමන්ගේ පුතාව කෝප් කමිටුව තුළට එක්කන් ගියේ ඇයි ඒක නීති විරෝධී කටයුත්තක් නේද කියන ප්‍රශ්නයට ඔහු උත්තර දෙනවා. මගේ කනිටු පුත් නීතිවේදී කනිෂ්ඨ බණ්ඩාර 2020 ඔක්තෝබර් 15 වෙනිදා සිට මගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. නීති විද්‍යාලයේ විභාග සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණු කාල සීමාවේ හැර සෑම අවස්ථාවකම අවසර සහිතව මගේ කටයුතු වලට ඔහු සහභාගී වෙනවා. ඒ සඳහා අදාළ ලිපි ලේඛන මට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා ඔහු කියලා තියෙනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනවා නම් මෙම කමිටුවට මින් ඉදිරියට සහභාගී වෙන්නේ නැහැයි කියලා විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කියලා තියෙන්නේ කවුරු ආවත් කවුරු නාවත් පාර්ලිමේන්තුවේ කමිටුවල කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් සිද්ධ වෙනවයි කියලා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සමග කරන ලද සාකච්ඡාවක අඩංගුණු කාරණා කිහිපයක් අපි ගෙන ආවේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කෙරුණු කතා බහ දැන් අපි නරඹමු. හේෂ විතානගේ මන්ත්‍රීතුමා ඊයේ දවසේ බරපතල චෝදනාවක් කරා මේ පාර්ලිමේන්තුවේ සේවය කරන නිලධාරීතුමිය පිළිබඳව එක්තරා කමිටුවක සභාපතිවරයෙක් අපි සාක්ෂි නැතුව නංගම් කියන්න යන්නේ නැහැ. හැබැයි අද මේ නිලධාරිනියට අදාළ කමිටුවේ සේවය කරන්න බැරුව පාර්ලිමේන්තුව තුල වෙනත් ආයතනයකට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. එහෙම කාන්තාවකට ඒ වගේ හිංසනයක් සිදු වුණා නම් ඒක මහා බරපතල කාරණාවක්. ඊයේ සාකච්ඡාවේදී හේෂ විතානගේ ගරු මන්ත්‍රීතුමාගේ අතින් කියවුණා මේ ලිංගික අල්ලස්ගත් කමිටුවක් කෝප් කමිටුවේ හිටපු සභාපති විශාල අගෞරවයක්. මම සදාචාරාත්මකව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තියු මහත්තයාට දාන බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන්නේ කිව්වේ කිසියෙත්ම මේකට චරිත හේරත් මහත්තයාත් ඔය කියපු නන්නේ මේ වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි. කරු කතානායකතුමනි ඔබතුමාට මතක ඇති මේ අවුරුද්දේ මැයි මාසෙමයි කරු සභානායකතුමයි ඔබතුමා කාමරේ හම්බ වෙලා පුද්ගලිකව කිව්වා මේ කෝප් කමිටියේ වෙන වැඩකට. ඔබතුමාට මතක ඇතිනේ අපි කිව්වනේ එතන වැඩකට අපි මේ උඩ බලාගෙන කෙල ගහන්න කැමති වුණේ නැහැ. අපි ඔබතුමාට ඇවිල්ලා කිව්වා ඔබතුමා මැදිහත් වෙන්න කියලා. ඉතින් මන් දන්නේ ඔබතුමා මැදිහත් උනාද කියලා. ඔබතුමාට කිව්වා මේක විශාල පිපිරීමක අවසන් වෙන්න කියලා. අපි දැන් මේතුම සභානායකතුමත් ආවා. අපි දා දෙන්නම ඉල්ලීමක් කළා මේ කමිටු සභාපතිතුමන් ගෙනල්ලා මෙයාට අවශ්‍ය උපදෙස් ටික දෙන්නයි කියලා හිතා. එසේ නොකිරීමත් මේ ප්‍රශ්නට තව හේතුවක්. ඔබතුමාගේ අනකින් දැන් මේ දෙසැම්බර් මාස වෙනකල්ම සියලුම කෝප් කමිටු රැස්වීම නවත්තලා තියෙනවා. සමාජිකයන්ට ඉස්සලා උගන්වන්න ඕනේ කෝප් කමිටුවේ වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් අද වර්තමාන කෝප් කමිටුවේ සභාපතිතුමා පිළිබඳවත් විශාල චෝදනා රාශියක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒව ගැන ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට කාටවත් විසඳුමක් නැහැ. ඉතින් ඒකට මේක වහලා දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපි යමු දිවයින පත්‍රයට. දිවයින පුවත්පත ගෙන එන තව වාර්තාවක් මේ. රොෂාන්ගේ නිවසටත් පොලිසිය. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට දැනට දී තිබෙන ඇමති ආරක්ෂක නිලධාරීන් දස දෙනාට අමතරව ඔහුගේ නිවස ආසන්නයටද පොලිස් නිලධාරීන් යොදවලා තියෙනවායි කියලා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට ප්‍රකාශ කරපු ප්‍රවෘත්තිය අද නෝමන් පලිහවඩන විසින් වාර්තා කරනවා. මීට අමතරව ඔහුගේ රාජකාරී නිල සංචාරවලදී පවා අදාළ පළාත්වල පිහිටි පොලිස් නිලධාරීන්ගේද රැකවරණය ලැබෙනවායි කියලත් මෙහි සඳහන්. තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බවට ක්‍රීඩා ඇමතිවරයා කළ ප්‍රකාශ අනුව ඔහුගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනෙකු යොදවලා තියෙනවා. ඔහුගේ නිවස පිහිටි පළාතේ පොලිස් ස්ථානය මගින්ද ඇමතිවරයාගේ ආරක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවලා තියෙනවායි කියලා අද දිවයින පත්‍රයේ වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. යමු දේශේ පුවත්පතට. දේශේ පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ රොෂාන්ගේ ක්‍රීඩා ඇමතිකම SB ට ප්‍රශ්නාර්ථයක් සහිතව.
लबन जनवरी मासे दी क्रीडा अमाते दूरे ही वेनसक सिद्धवन ऐतेई वार्ता वेनवाई कियला ई देशे कियाने दैनट क्रियात्मक वन आयवय विवादे हमारवी में पस्से मेम वेनस सिद्धु किरीमट अदाल अंश मूलिक साकच्छा पवत्तमीन इन्वाई कियलत वैडी दुरतत मेही संधान करला तियनो එතෙක්කම තවදුරටත් මේ ලිපියේ අඩංගු වෙනවා දැනට ක්‍රීඩා හා යවුන කටයුතු සහ වාරි මාර්ග අමාත්‍ය ධුරයේ දරන රොෂාන් රණසිංහ මහතාගෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඉවත් කොට එය SB දිසානායක මහතාට පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි කියලාත් වැඩිදුරටත් මෙහි කියනවා. එහෙත් ඔහුට අයත් වාරි මාර්ග අමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැයි කියලාත් මේ ආරංචි මාර්ග සඳහන් කරනවා. අලුතින් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සඳහා යෝජනා වී සිටින SB දිසානායක මහතා හිටපු ක්‍රීඩා क्रिकेट पालक मंडल विसुआर अंतरपालन कमिटू पत्करण लबी मत एक मे क्रीडा अमाते बर आगे मे प्रश्न टीका ओडुदिवे नीति में अरबुदे अक्बट पत्ना मे सिद्धिधाम समग अमाते रोशन रण सिंह सह जनाधिपति कार्यालय बलधरयान अतर अर्बुदकारी तत्व खटगत्ता ओगे क्रीडा अमाते दूरे विनस्करनु एत्ते එම අර්බුදය මෝරායාමේ ප්‍රතිඵලයක් ලෙස කියලත් අද දේශයේ පුවත්පත එලෙසින් වාර්තා කරලා තියෙනවා යමු මව්බිම පත්‍රයට මව්බිමගෙන එන වාර්තාව ක්‍රීඩා වැය ශීර්ෂයේදී රොෂාන්ව පරද්දන්න සූදානමක් වාර්තා කරන්නේ අනුරාධා හේරත් විසින් මේ වාර්තාව පිළිබඳවත් අපි සොයා බලමු යවුන කටයුතු ක්‍රීඩා හා වාරි මාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහගේ 2024 අයවැය සම්බන්ධ වැය ශීර්ෂය ඉදිරිපත් කරන දින ඔහුට එරෙහිව ඡන්දයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් ඉන්නවයි කියලයි මේ පුවත. රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට ක්‍රීඩා කටයුතු භාර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින් තමාගෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලීමක් කරොත් විතරක් Taman ඉවත් වෙනවයි කියලා. අමාත්‍යවරයා එසේ ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහිව ඔහුගේ වැය ශීර්ෂයේ දිනයට ඡන්දයක් ඇඳවීමට ආණ්ඩු පක්ෂයේ එම මන්ත්‍රීවරුන් පිරිස සූදානමින් ඉන්නවයි කියලත් මේ පුවතෙහි කියනවා. කෙසේ නමුත් එවැනි ඡන්දයක් පවත්වනවා නම් ඔහුගේ වැය ශීර්ෂයේ නොතකා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට පක්ෂව ඡන්දය දෙන්න විපක්ෂයේ විසින් තීන්දුවක් අරගෙන තියෙනවයි කියලත් වැඩිදුරටත් කියනවා. එමෙන්ම පසුගියදා ජනාධිපතිවරයාගෙන් අදාළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉවත් කරන්නයි කියලා ඉල්ලා ඇති නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහු ඉවත් කිරීමට තරම් කාරණාවක් මේ මොහොතේ පැන නැගී ඇති බව කියන කාරණාවත් අද මෞබිම පුවත්පත එලෙස සඳහන් කරලා තියෙනවා. අපි සූදානම් වන්නේ ලංකාදීප පුවත්පත වෙතට යොමු වන්නට ලංකාදීපයේ ගෙන එන වාර්තාව වෙතට යමු. ලංකාදීපයේ අතුල් පිටුවක සඳහන් වෙනවා ලිපියක් මේ ලිපිය අපි ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා නාමල් පතිරගේ මේ ලිපිය ගෙන එන්නේ දැවී යන්නේ රොෂාන්ද ශම්මිද පහුගිය දින ගණනාවක දීම මෙරට ලොකුම ප්‍රශ්නය බවට ජනතාවගේ අවධානය දිනාගත්තේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛෙහි විධායක සභාව අතර ඇති වී තිබෙන විසඳුම පේන තෙක් මානේවත් නැහැයි කියන කාරණාව මතක් කරමින් මේ ක්‍රිකට් විරසකය පිළිබඳව මෙහි සඳහන් කරලා තියෙනවා. මෙය දැන් එම පාර්ශවයන්හි උදවියගේ පෞද්ගලික අමනාපකම් ඔඩු දුවන තරම් දීන තත්වයකට පත් වෙමින් තිබීම ප්‍රශ්නය වෙන අතකට හැරී යාමක් කියන එකත් මතක් කරලා තියෙනවා. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා තමන්ට පෞද්ගලිකවම මරණ තර්ජන එල්ල වෙමින් තියෙනවායි කියලා පවසමින් රහස් පොලිසියට පැමිණිලි කරන අතර ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය බදාදා කොළඹ සාධිකරණ අපහස නඩුවක් ගොනු කළේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගෙන් රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලමින් මේ අතර කෝප් හා කෝපා යන පාර්ලිමේන්තුවේ දූෂණ විමර්ශන කමිටු දෙකක් සිදුවීමට එක්ව තිබෙන අතර ප්‍රශ්නය බරපතල වී තිබෙනවායි කියන කාරණාවත් මේ ලිපියේ මතක් කරලා තියෙනවා. ඩුබායි නුවරදී ලබන අඟහරුවාදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි
ඉදිරි පියවර ප්‍රකාශ වේවි. මේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහභාගී වනවයි කියලා වාර්තා වෙනවා. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාවේ ICC සමාජිකත්වයේ අත්හිටවල තියෙන බැවින් ඔහුට නිරීක්ෂණ මට්ටමින් පමණක් අඟහරුවාදා රැස්වීමේදී අසුන් ගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි කියලා වැඩි දුරටත් ආරංචි මාර්ග කියන්නේ. අඟහරුවාදා පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට බරපතල කොන්දේසි කිහිපයක්ම සම්පූර්ණ කිරීමට සිදුවෙනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ කියනවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ස්විස්තරලන්තයේ ස්ථාපිත අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය හමුවට යනවයි කියලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා කර තිබෙන ප්‍රකාශය ප්‍රශ්නය තවත් සංකීර්ණ වීමක් කියන කාරණාව මෙහිදී තව දුරටත් මතක් කරලා තියෙනවා. යමු දේශේ පුවත්පත වෙතට. දේශයේ ඇතුළු පිටුවක ගෙන එන තව වාර්තාවක් මේ. ශම්මිලා දිනුම් රොෂාන් පරාදයි ප්‍රශ්නාර්ථයක් සහිතව මේ ලිපිය සම්පාදනය කරන්නේ ගයාන් ගාල්ලගේ විසින්. ක්‍රිකට් එක් දින තරගවලදී ශතක 49ක් ලබාගෙන ලෝක වාර්තාවක් තබා සිටි සචින් තෙන්ඩුල්කාර්ගේ එම වාර්තාව ඔහු ඉදිරියේදීම පසුගියදා බිඳ හෙළනු ලැබුවායෙන් කවරෙකුවත් නෙවෙයි ඉන්දීය ක්‍රීඩකයෙකුම වන විරාත් කෝලි විසින් ඒ ශතක 50ක් ලබා ගනිමින්. විරාත් එම වාර්තාව පසුකල මොහොතේ තම අසුනෙන් නැගිට සචින් තෙන්ඩුල්කාර් දෑත් ඔසවා විරාත් කෝලිට අත්පුඩියකින් තම ආදරය සංග්‍රහ කළා. එපමණක් නොව ඔහු තරගෙන් පසුව ළඟට වීත් විරාත්ව වැළඳගත්තා. එදින දස අතින් විරාත් කෝලිට හිටපු ක්‍රීඩකීන් මෙන්ම වත්මන් ක්‍රීඩකීන් රැසකගේ සුබපැතුම් ලැබුණා. එදින ICC විසින් ගෞරවයට පාත්‍ර කළ අපේ රටේ විශ්මිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වාත් විරාත්ව වැළඳ ගනිමින් සුබපැතුම් එක් කළා. ඒ මහත්මා ක්‍රීඩාවේ හැටි. ඒත් අපේ රටේ එක්තරා ක්‍රීඩකයෙකුගෙන් විරාත් කෝලි 100ක් ගැසූ මොහොතේ සුබපැතුවාදයි ඇසූ විට ඔහු ලබා දුන් පිළිතුර වුණේ මම මොකටද විශ් කරන්නේ කියලා. එවන් අධිමානයක සිටින ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අමුතුවෙන් ලොකු හීන තබා ගත යුතු නැහැ කියලා මේ ලිපියේ සඳහන් කරනවා. ඔහු ඒ පිළිබඳව සමා වෙන්න කියලාත් මාධ්‍ය හමුවේදී කිව්වා. ප්‍රථමයෙන්ම කිව යුත්තේ අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාවට පෙර විනය හදාගත යුතු බවයි කියලා මේ ලිපියේ මතක් කරලා තියෙනවා. පසුගියදා පැවති ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව තුළ ක්‍රීඩකයින් දෙදෙනෙකු හැසිරුණු ආකාරය කකුල් අල්ලමින් හිනා වෙමින් මේ ජාත්‍යන්තරයේ ඉදියේ ඔවුන් හැසිරෙච්ච විදිහ පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානයට ලක් වෙලා තියෙනවා කතා කරනවායි කියන එකත් මතක් කරමින් මේ ලිපියට අවතීර්ණ වෙන්නේ. දැන් මොන බණ කිව්වත් වැඩක් නෑ. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් තහනම් කරලා අවසන්. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කියන්නේ දේශපාලන අතපෙවීම් මීට හේතු වුණු බවයි. ක්‍රීඩා ඇමතිවරයා කියන්නේ මෙය ශම්මිගේ වැඩක් බවයි. තේරුම් කමිටුව කියන්නේ තමන්ට වැඩක් කර ගැනීමට විවිධ දේශපාලන බලවේග ඉඩ නොදුන් බවයි. එලෙස එකිනෙකා වෙත බෝල පාස් කළත් හැමෝගේම කිල්ලෝටවල හුණු ඕනෑවටත් වඩා ඇති බව දැන් හෙළිවෙමින් තියෙනවා. ශම්මිලා හිතවතුන් රැගෙන සංචාරයේ ගිය බවටත් මුදල් විනාශ කළ බවටත් චෝදනා එල්ල වුණත් පසුගියදා ශම්මි කෝප් කමිටුවේදී ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි ඇමතිවරයාගේ දූවරුන් විදෙස්ගත ලයිස්තුවේ සිටි බව හෙළි කළා. නළු නිලියන්ද ඇමතිලාගේ දූවරුන් ද මෙලෙස තරඟ බැලීමට යාමේ තේරුව මොකක් දැයි අපි කවුරුත් තා වෙනකන් දන්නේ නැහැ. ඒත් එක්කම මේ ලිපියේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කටට ඇඟිලි තබාගෙන සංඥා කළේ කුමක් පිළිබඳවද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා. කොහොම නමුත් අපේ රටේ දේශපාලනයත් ක්‍රිකට් ආයතනයත් එක් වෙලා අපේ රටේ ක්‍රිකට් වලට ලබා දුන් හොඳම ගෞරවය වන ICC ක්‍රිකට් තහනම මේ වන විට ලබා දීලා අවසන්නේ කියන කාරණාව අද ඒ ලිපියෙන් මතක් කරද්දී අපි යමු දේශේ පුවත්පත වෙතටම. දේශේ පුවත්පත ගැන එන තව වාර්තාවක් වෙතට යමු අපි. තහනමෙන් ක්‍රිකට් ගලවා ගන්න ඇමති අනුකමිටුව අත ගසයි. අද දේශයට ගයන් ගාලගේ ගෙන එන වාර්තාව මේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර ගැනීම සඳහා ක්‍රිකට් අවුල විසඳීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමග සාකච්ඡා කිරීම ආරම්භ කරලා තියෙනවායි කියලා අද දේශයේ පුවත්පත සඳහන් කරලා තියෙනවා. දිවයින පත්තරේ ක්‍රිකට් පිළිබඳව වන වාර්තාවක් තිබුණා. අපි ඒ පිළිබඳවත් දැන් අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ. දිවයිනට කුෂාන් සුබසිංහ ගෙන එන වාර්තාව මේ. ශ්‍රී ලංකා ක්‍රිකට් අනිද්දා ගොඩ එයිද?
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනිද්දා ගනු ලැබීමට නියමිතයි කියන කාරණාව අපි දැන් හැමෝම බලාගෙන ඉන්නවා ඒ පිළිබඳව දැනුම්වත් වෙලා එම ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා පැවැත්වෙන අදාළ හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර අදාළ තීරණය ගැනීමට නියමිත අතර තහනම ඉවත් කරන්නේ නම් කුමන කොන්දේසි මත එය සිදු කරනවාද යන්නේ එෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු ලෙස සහභාගී වීමට එහි සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ඇතත් ක්‍රියාකාරී මට්ටමින් ඊට සහභාගී වීමේ හැකියාව අදාළ තහනම හේතුවෙන් ඔහුට අහිමි වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජිකයන් 108කින් යුතුවන අතර පූර්ණකාලීන ටෙස්ට් වරම් ලැබූ සමාජික රටවල් ගණන ඉන් 12යි. එහෙත් පහුගිය 10 වෙනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමෙන් පස්සේ එම පූර්ණකාලීන සමාජික සංඛ්‍යාව 11 දක්වා පහළ බැස තියෙනවායි කියන කාරණාවත් මේ ලිපියේ මතක් කරලා තියෙනවා. ක්‍රිකට් තහනම පිළිබඳව අපි කතා කරද්දී මේ තහනම කවුරුන් විසින් ඉල්ලාගත් තහනමක්ද කියන කාරණාව ගැන පාර්ලිමේන්තුවේදී ඌ කතාබහ දැන් අරඹමු. මම බහුගේ දිනවලත් ඊයේ දවසෙත් මම ප්‍රකාශ කරා අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එල්ල වුණු තහනම ඒ වාතාවරණය පරිසරය වපසරිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම යෝජනා කරපු දෙයක් කියන එක. මන් ළඟ තියෙනවා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකේ ග්‍රෙග් බාක්ලි චේයර්මන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ලියලා තිනවා අගෝස්තු 28 වෙනිදා මේ ලිපියේ තියෙනවා මේ දෙවෙනි කමියුනිකේෂන් එක ICC එකට යවන මොකක් ගැනද රජයේ ඇඟිලි ගැසීම් වලින් සිදුවෙන අභියෝග. මේගොල්ලෝ පෙන්නලා දෙනවා කරුණු පහ. මේ කවුද මේක යවන්? ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ශම්මි සිල්වා සභාපතිතුමා යවන්නේ කාටද? ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට. මේක බරපතල ප්‍රශ්නයක්. මේ බරපතල ප්‍රශ්නය තමයි මේ වැරදි චෝදනා ICC එකට යවලා ICC එකට කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ස්වාධීනත්වයට ස්වාධීනව තීන්දුව ගැනීමේ වැඩපිළිවෙලට රජය ඇඟිලි ගහනවායි කියලා. ක්‍රීඩා අමාත්‍යවරයා ඇඟිලි ගහනවායි කියලා. සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. මේ කියන කාරණා පිළිබඳව මෙතුමා ඉදිරිපත් කරන කරුණු කාරණාත් එක්ක ලිඛිත සාකච්ඡා එක කරනවා නම් ඒක බරපතල චෝදනාවක්. ඒ නිසා මේ දේශපාලන බලපෑමක් කරනවා නම් ආණ්ඩු පක්ෂයෙන් වෙන්න ඕනේ. මේක කතා කරන්නේ ආණ්ඩු විපක්ෂ දෙගොල්ලම එකම මතයක ඉන්නේ. අපි දෙගොල්ලම කියන්නේ මේ දූෂණයක් තියෙනවනේ මේක හොයලා බලන්න කියලා. ඒ නිසා අපි යෝජනා කරනවා තේරීම් කාරක සභාවක් හරි දාලා මේ කියන කරුණු කාරණා පිළිබඳව පරීක්ෂණයක් කරලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හැබැයි තේරීම් කාරක සභාවට දැම්මයි කියන්නේ මොකක්ද දන්නවද? මේක අනිවාර්යයෙන්ම යට යනවා. අනිවාර්යයෙන්ම තේරීම් කාරක සභාව රාජ්‍ය පාර්ශවයට වැඩි බහුතරයක් ලැබෙනවා. එතකොට රාජ්‍ය පාර්ශවයේ කෙනෙක් තමයි බොහෝ විට සභාපති වෙන්නේ. මේ තත්ත්වයක් තුළ මේක හොරාගෑම්මකින් පේනහන වගේ වැඩසටහනක්. මේක වැරදි මතයක් යනවා. මෙතුමා උත්සාහ කරනවා මේ ආණ්ඩු පක්ෂයෙන් සංකේතයේ තේරීම් කාරක සභාවට සභාපතිවරයෙක් පත් කරොත් ඒක හොරාගෑම්මකින් පේනහනොයි කියලා. නෑ, අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නත් බහුතරයක්ම ඉන්න ස්ථාවරයක මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනි කියලා. අපි ඕන යෝජනා කරමු ක්‍රිකට් වලට සම්බන්ධයෝ මේක තේරීම් කාරක සභාවට පත් කරන්නේ නැතුව මේ සම්බන්ධව සුදුසු තේරීම් කාරක සභාවක් පත් කරන්න අපි එකගයි. නැතුව මේ විපක්ෂය විතර නෙමෙයි ආණ්ඩු පක්ෂ අපිත් ඉන්නවා බහුතරය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයි කියන මතේ. ඒ නිසා ඔබතුමා මේක ආණ්ඩුවට චෝදනා වෙන විදිහට ලක් කරන්න එපා. අපි තේ ස්ථාවර ඉදගෙන කටයුතු කරන්න සූදානම්. මොකද ඒකේ චෝදනාවක් තියෙනවා නම් ඒ සඳහා කටයුතු කරන්න ඕන ආකාරයේ බිස්නස් කමිටිය එක රැස් වෙලා ඔබතුමාලා තීන්දුවක් ගන්න මොන කමිටුවද දාන්නේ? මොකද අපි සම්පූර්ණ සහයෝගය දෙනවා දූෂණ වංචා වෙලා තියෙනවා නේ ඒක ඔයන්න. එළියේ මාධ්‍ය ප්‍රකාශ දාලා කියනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් මේ ක්‍රිකට් මේ බෝඩ් එකෙන් සල්ලි අරන්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මේ 15 කවුද කියේ? දැන් රටේ මිනිස්සු කතා කරනවා අපි 225 කවුද කියලා මේක. එනිසා මේ විපක්ෂ නායකතුමා කිව්ව කාරණේ තැත්තක් තියෙනවා. මේකට ඉතාම සාධාරණ පිළිගන්න පුළුවන් කමිටුවක් දාලා මම දන්නේ ඒක අපිට පුළුවන් ලීඩර්ස් මීටින් එකදී සාකච්ඡා කරන්න. අපි ඔක්කොම පිළිගන්න කෙනෙක්ගෙන් සභාපතිවරුත්තර දාලා කමිටුවක් දාලා 7 දෙනෙක්ගෙන් විතර වහම මේ ටික ඔක්කොම පරීක්ෂා කරමු. නැත්තම් මේ සීලම මන්ත්‍රීවරුන්ගෙන් කවුද දැන් මේ 15 දෙනා කියලා හොයනවා නීලන්ද රට. පසුගිය සතියේ කරලියට ආ මාතෘකා අතර ක්‍රිකට් කෝප් සභාපති සමග රාජපක්ෂවරුත් හිටියා. අද දිවයින පත්තරයේ ප්‍රධාන සිරස්තලයගෙන එනවා අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන විසින් මෙලෙසින් රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ
ප්‍රශ්නාර්ථයක් සහිතව රට බංකොලොත් භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය මහින්ද බැසිල් යන රාජපක්ෂ වරුන් සහ පීබී ජයසුන්දර අජිත් නිවාඩ් කබ්‍රාල් එස්ආර් ආටිගල ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සමාජිකයන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 17 වෙනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කළා. ඒ සඳහා ක්‍රියා කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඉදිරි කටයුතු ගත යුතුයයිද හේතම ඉල්ලා සිටි අතර ඉහත කණ්ඩායමෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සජබය කටයුතු කරන බවත් කිව්වා. මේ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂපාතී ලෙස අනුකුමාර දිසානායක සහ විමල් වීරවංශ යන මහත්වරු අදහස් පළ කළයි කියලත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊට විරුද්ධව අදහස් පළ කළයි කියන කාරණාවත් අද දිවයින පත්‍රයේ සඳහන් කරද්දී දිවයිනම ගැන එන තව වාර්තාවක් වෙතට යමු. මේ සුජීව තත්සරගේ වාර්තාව. බංකොලොත් කල්ලියේ පෙන්ෂනුත් කපන්න පැමිණිලි එන්න ගනි. රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේදී වරදකරුවන් වූ කිසිවෙකුට සිය තනතුරු වලින් විශ්‍රාම ගිය පසු හිමිවන වරප්‍රසාද ලබා දීම සිදු නොකළ යුතු බව දන්වමින් දූෂණ විරෝධී බලවේගයේ ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරපු කාරණාවයි මේ අද ඉරිදා පත්‍රයේට සඳහන් කරලා තියෙන්නේ. එම බලවේගයේ සභාපති මන්ත්‍රී මුජිබ රහමාන්ගේ සහ කැඳවුම්කරු නිරෝෂන් පාදුකගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපිය මගින් විශ්‍රාම ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඉල්ලා අසු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ජනතාවගේ බදු මුදලින් ලබා දෙනු ලබන කිසිදු විශ්‍රාම වැටුපක් නිල නිවසක් නිල රතයක් ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු දීමනාවන්ද නොදී ඒවා වහම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවායි කියන කාරණාව අද මතක් කරන්නේ. මේ හා සම්බන්ධ තව ලිපි ගණනාවක් තිබෙනවා. ඊට කලින් වෙලාව බලලා ඉමු. හේතුසෝනි නැති ගෝල්ඩ් ලුක් එකකට නම් ලියා ගෝල්ඩ් මාවිමපත්පතේ ඇතුළු පිටුවක අද දීර්ඝ ලිපියක් සඳහන් වෙනවා. උදේනි සමන් කුමාර හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාද සමගින් කරන ලද සාකච්ඡාවක්. ශීර්ෂය සටහන් වෙලා තිබෙන්නේ මෙලෙසින්. ආර්ථික ඝාතකයෝ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු සිදුවන්නේ කුමක්ද? අපි මේ කතා කරන පසුගිය සතියේ ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හා සම්බන්ධවයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ. නඩු වාර්තාවේ දැක්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරුන් වන පීබී ජයසුන්දර එස්.ආර්. ආටිගල හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල් ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සේවක අර්ථසාධක අරමුදලේ නියෝජිත සමන්ත කුමාර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය රට බංකොලොත් වීමට වගකිව යුතු පළමු කණ්ඩායම අතරේ වෙනවා. මහජනතාව විසින් රටේ පාලනය දේශපාලන අධිකාරියට බාර දී තිබියදී දේශපාලඥයින් සහ නිලධාරීන් අදූරදර්ශීව ක්‍රියා කිරීම හේතුවෙන් මේ රටේ ආර්ථිකය මෙලෙස පරිහානියට පත් වූ බව අධිකරණයට පැහැදිලි වන්නේ කියලා නඩු තීන්දුවේ සඳහන් කරලා තියෙනවා. වැඩිදුරටත් නඩු තීන්දුව මගින් දක්වලා තියෙන්නේ විත්තිකරුවන් විසින් රුපියල් 150,000 බැගින් වූ මුදල් නඩු ගාස්තු වශයෙන් පැමිණිලිකරුවන්ට ගෙවිය යුතු බවයි. මේ පිළිබඳව හිටපු අගස් මිනිසුරු සරත් එන්ද සිල්වා මහතාගෙන් කරන ලද විමසීම්වලදී එතුමන් කියන ලද කාරණා කිහිපයක් අපි උපුටා ගනිමු. දැන් මේ තීන්දුවෙන් කියවෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කර ඇති බවයි. ආණුගම ව්‍යවස්ථාවේ 126 වන වගන්තියේ සඳහන් වෙනවා. තම මානව හිමිකම් කඩ වූ අවස්ථාවක ඕනම පුද්ගලයෙකුට තමන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ හැකි බව. මම අගවිනිසුරු ධූරය දරද්දී මේට පෙර මේ සම්බන්ධයෙන් අර්ථකථනයක් දී තිබෙනවා. පොදු යහපත සඳහා මෙය බල පවත්වන බවට. දැන් මෙතන සඳහන් වන්නේ ආර්ථික කඩාවැටීමක් සිදු වුණා කියලා. ඒක අපරාධ නීතිය යටතට ගැනන කාරණාවක් නොවේයි. අපරාධ නීතිය යටතට ගන්න නම් හානියක් අනර්ථයක් සිදු වුණා කියලා ඍජුව නිශ්චිතව පෙන්වන්න ඕනේ. එහෙම වුණා නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් හැටියට ගන්න පුළුවන්. නමුත් මේ කාරණාව එවන්නක් නොවේයි. සිවිල් අධිකරණයක මෙවැනි නඩුවක් ඉදිරිපත් කරන්න බෑ. මොකද ඍජුවම පැමිණිල්ල ඉදිරිපත් කරන තැනත්තාට මේ අලාභය සිදු වී නැති නිසා. ඒ නිසායි පැමිණිලිකරුවන්
මේ අධිකරණයට ගොස් තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව හොඳ දිශාවකට යන වැදගත් නඩු තීන්දුවක්. දැන් බලනකොට රටට වැඩිම හානිය සිදු කර තිබෙන්නේ PB ජයසුන්දර තමයි. ආටිකල් මහත්තයා ක්‍රියාත්මක කළේ ජයසුන්දරගේ යෝජනා. දේශපාලඥයෝ අල්ලගෙන මෙයාලා බදු අඩු කරයි කිව්වට ගෝඨාභය රාජපක්ෂවත් මහින්ද රාජපක්ෂවත් දන්නේ නැහැ අඩු තරමින් මොනවද බදු කියන්නේ කියලාවත්. දූෂණයක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට නැවත වගකීම් පැවරීම රාජපක්ෂලා කරපු බරපතල වරදක්. අන්න ඒ නිසා මේ නඩු තීන්දුව 100%ක්ම නිවැරදි. ගෝඨාභය රාජපක්ෂ PB ජයසුන්දර ලේකම් හැටියට ගත්තා. පරිපාලනය පිළිබඳ කිසිම අත්දැකීමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. එතනින් තමයි ආර්ථිකයේ කඩාවැටීම සිද්ධ වුනේ. මහින්ද රාජපක්ෂ මුදල් නැමැති හැටියට තමයි මේ චෝදනාවට ලක් වෙන්නේ. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂ වගේම මුළු කැබිනට් මණ්ඩලය වග කියන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ මැදිහත් වීම ඉතාම වටිනා දෙයක් කියලා මෙල්ලිපියේ දීර්ඝ වශයෙන් සඳහන් කරලා තියෙද්දි දේශීය පත්‍රයේ ඇතුළු පිටුවක මේ මාතෘකාව සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සඳහන් වෙලා තිබෙනවා. අද ඉරිදා පත්‍රයේ අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරමු. ශශීන්ද්‍ර විසින්ගෙන එන වාර්තාව තීන්දුවේ පසුකම්පන යනුවෙන් මේ ශීර්ෂය සඳහන් වෙන්නේ වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට මේ අපි පෙර සඳහන් කරපු පිරිස වගකිව යුතුයි කියන කාරණාව අරබයා. මේ නඩු තීන්දුව මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුවක් වශයෙන් සැලකෙනවා. අසමත් වූ ආණ්ඩුවක් වශයෙන් අර්ථ ගැන්වෙන නඩු තීන්දුවක් මීට පෙර මේ රටේ විධායක ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු සහ මුදල් ඇමතිවරයෙකු වරදකරුවන් කරමින් ලබා දී තිබුණේ නැහැ. මීට පෙර චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට එරෙහිව ඇය ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුව නඩුවක් පවරනු ලැබ වන්දියක් ගෙවීමට දුණත් එය ඇයගේ පාලනයට සම්බන්ධ කරුණක් උනේ නැහැ. JR ප්‍රේමදාස DB විජේතුංග යන හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිවද මෙවැනි නඩු ගොනු කර තිබුණේ නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් නඩු පවරන ලදුව ඔහුට වන්දි ගෙවීමට නියම වුණා. මේ රටේ දේශපාලනය තුළ මෙවැනි නඩු තීන්දුවකින් සිදුවිය හැකි පෙරලිය කුමක්දැයි එකවර නිගමනය කිරීමට අපහසුයි. නමුත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාවට මෙය පහරක් වීම වැළැක්විය නොහැකි. එම පවුලේ සක්‍රීයම දේශපාලන චරිතවන මහින්ද ගෝඨා සහ බැසිල් මේ නඩු තීන්දුවත් සමග ඔවුන්ගේ උපාය මාර්ග යලි සමාලෝචනය කිරීමේ තත්වයකට තල්ලුවන බව නම් පැහැදිලියි. එහි බලපෑම ඔවුන් නායකත්වයේ දෙන පොහොට්ටුවේ දේශපාලනයටද සිදු කරන වෙනස ඉදිරියේදී බලාගත හැකි වෙන්න පුළුවන්. ඊළඟට පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයේදී මේ නඩු තීන්දුව විපක්ෂයට ප්‍රබල සටන් පාඩයක් නිර්මාණය වේවි කියලත් සඳහන් කරනවා. ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ බොහෝ දෙනෙකු තුළ ලබන වසරේ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට විශ්වාසයක් නම් නැහැ. පොහොට්ටුවේ බලාපොරොත්තු බව පෙනෙන්නේ මහා මැතිවරණයක්. එයට ජනාධිපතිවරයා කොතරම් දුරකට කැමති වනු ඇතැයි කීමත් අපහසුයි. නඩු තීන්දුවේ බලපෑමද මේ සියලු කාරණාවලට ඍජු බලපෑමක් එල්ල කරනවායි කියන කාරණාව මේ ලිපියෙන් මතක් කරද්දී අපි ඊයේ දවසේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජන්මදිනය යෙදී තිබුණු ආකාරයත් ඒ සඳහා පින්කම් රැසක් සිදු කරනු ආකාරයත් එහිදී පළවුණු අදහස් පිළිබඳවත් ලයිබැට් 8 තුලින් ඔබට තොරතුරු ගෙන ආවා. දැන් එය යලි නරඹමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට සමගාමීව නාරාහේම්පිට අභයාරාමයේදී වාර්ෂික පැවැත්වෙන කිරියම්මවරුන්ගේ දානමය පින්කම අද පෙරවරුවේ මෙලෙස පැවැත්වුණා. මහින්ද රාජ ජනාධිපතිතුමාට ඇයි මේ පූජාවන් පවත්වන ආශිර්වාද කරන්න කියන එක බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සු කෙලෙහි ගුණ දන්නේ නැහැ. බොහෝම ටික දෙනයි කෙලෙහි ගුණ දන්නේ. නමුත් අපි එතුමාට මේ වගේ ආශිර්වාද කරන්නේ මේ රට දෙපැත්තකින් ඇවිල්ච්ච වෙලාවක. එතුමා තමයි අද මේ නිදහස ලබා දුන්නේ. අපේ මිනිස්සුන්ට අපි දන්නවා ඔබතුමා බලයේ හිටියානම් අද මම කණගාටුවෙන් හරි මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමනි මම මේ සියලුම ඇමතිවරුන්ට කියලා ඇරියා. අද ඔබතුමාට මේ පූජාව පවත්වන ගන්නට ඕනේ. ඒ නිසා ඔබතුමාටත් මම මේ ජන්මදිනේ
ලබු වේලාවේදී අපි කවුරුත් පෙරදිලා නැහැ ඔබතුම පෙරදිලා නැහැ අපි ඉදිරියටම මේ ගමන යන්නට අපි අදහස් කරන රටේ මොන බලවේග ආවත් අපිව කඩාගෙන විනාශ කරගෙන ඔබතුමාගේ යම් කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගත්ත නම් ඒ සෑම දෙයක් ඉදිරිය අපි යන්නට සූදානම් කියන එකත් මේ අවස්ථාවේ මතක් කරමින් අපිට මේනවා නාමල් മന്ത്രിතුමා ඇවිල්ලා මුල්ලක ඉන්නවා ඒ නිසා මේ වෙලාවේ මුල්ලක ඉදර හරියන්නේ නැහැ නාමල් മന്ത്രി ඉදිරියට ඇවිල්ලා මේවා කටයුතු කරලා ඉදිරියේදී පාප්පාගේ ගමන යන්නට අදිස්ත්‍යාන කරන්න කවුරු කොහොම කතා කරලා ප්‍රජාපක්ෂලා විනාශ කරන්න පුළුවන් කමක් නැහැ කාටවත් මට බොහොම කනගාටු වෙනවා මට ලැජ්ජා හිතෙනවා නඩු තීන්දු ගැන කතා කරන එක හරිම භයානක දෙයක් නමුත් මේ ඊයේ පෙරේදා නඩුවක් තීන්දුවක් ලැබිලා තියෙනවා නඩු තීන්දුව ගැන කතා කරන්න මට අයිතියක් නැහැ නමුත් නඩු දාපු අය ගැන මම කතා කරනවා මට බොහොම කනගාටුයි මේ වගේ රට තුනට කැඩෙන්න ගිය අවස්ථාවක නිර්භීතව ඒ තුනට කැඩෙන්න ගිය රට බේරාගත්ත උද්ගලයෙකුට විරුද්ධව නඩු දාන්න තරම් අවාසනාවන්ත කාලකන්ණේ හැංගීම් තියෙන මිනිස්සු අපේ ලංකාවේ ඉඳීම ගැන මම බොහොම කනගාටු වෙනවා නඩු තීන්දුව යකාට ගියත් ඒක හරිම නිඳිත කනගාටුදායක තත්වයක් එබඳු මිනිස්සු දැන් දැනටත් පාර්ලිමේන්තුවෙත් එහෙම කතා කරන අය ඉන්නවා ඒ මුල අමතක වෙලා මහ වීරයෝ හැටියට කතා කරන අය ඉන්නවා ඒ නඩු තීන්දුවෙන් පස්සේ තව තව පරිගැණීම් ප්‍රයාමාර්ග ගන්නයි කියලා කතා කරන මහ වීරයෝ ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ මම බොහොම කනගාටු වෙනවා ඒ ගැන පින්කමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා තම 78 වන ජන්මදිනය මෙලෙස කේක් කපා සමරනු ලැබුවා. අපි සිළුමින වාර්තාවක් වෙතට යොමු වෙමු. සුරේකානිල් මිනි ඉලංගකෝන් විසින් මේ වාර්තාව ගෙන එන්නේ උනුදිය උල්පත් ජලයේ රෝග සුවකරන ඖෂධීය බලය. අපුරු ලිපියක් අද සංසලා තියෙනවා මේ පිළිබඳව. මෑත කාලයේ උනුදිය උල්පත් සම්බන්ධයෙන් මෙරට සිදු කළ නවතම පර්යේෂණයක තතු ඔස්සේ තමයි මේ වාර්තාව සැකසෙන්නේ. උනුදිය උල්පත් පිළිබඳ වටිනා කරුණු රැසක් මේ හරහා අනාවරණය කර ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. මේ පර්යේෂණය සිද්ධ කරලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය AM නිවර්තනා බණ්ඩාරවන අතර වෛද්‍ය BBKN ලක්රුවන්ද ඊට සහය වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපදේශක වෛද්‍ය KIWK සෝමරත්නගේ අධීක්ෂණය යටතේ හිටපු මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් සහ විශේෂඥ වෛද්‍ය HM සේනාධීරගේ මග පෙන්වීම යටතේ මේ පරීක්ෂණය පර්යේෂණය සිද්ධ කරලා තියෙන්නේ. උනුදිය උල්පත් පිළිබඳ වටිනා කරුණු රැසක් අනාවරණය වුණු මේ පර්යේෂණය වර්ෂ 2019 ඉඳලා 2023 දක්වා සිද්ධ කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ උනුදිය ලිංග සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඌන ලෙස ප්‍රයෝජනයට ගන්නා ස්වභාවික සම්පතක් යන මාතෘකාව යටතේයි කියලා පර්යේෂණය සිදු කළ ආයුර්වේද වෛද්‍ය නිවර්තනා බණ්ඩාර සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සඳහන් කරලා තියෙනවා. අම්බලන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා පිහිටි ප්‍රධාන දිස්ත්‍රික්ක 4කට අයත් උණු වතුර ලිං 42ක් ඇතුරෙන් මේ පර්යේෂණය සිද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම දින 3ක් හෝ ඊට වැඩි දින ගණනක් උණු වතුර ලිං ජලය නෑමෙන් පොතු කබර රෝගය සුව වෙන බව පර්යේෂණ වලින් හෙළි වෙලා තිබෙනවායි කියන කාරණාව මෙහිදී මතක් කරලා තියෙනවා. සමේ රෝග, ශ්වසන රෝග, රුධිර සංසරණ පද්ධතියේ රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, අස්ථි රෝග, ස්නායු රෝග සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග, හදවත් රෝග, උගුරේ රෝග, ආතරයිටිස් වර්ග, හතිය, උණ රෝග සහ ආසාත්මිකතා සුව කරන අතර බැක්ටීරියා සහ දිලීර නාශකයන්ද වෙන කියන කාරණාවන් මේ පර්යේෂණය හරහා මතු කරගෙන තියෙනවා. වෛද්‍ය නිවර්තනා බණ්ඩාර වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ ඇතැම් රටවලින් විෂ සහිත උණුදිය උල්පත් සහිත ලිං හමු වී ඇතත් වාසනාවකට වගේ ලංකාවේ එවැනි විෂ සහිත උණුදිය උල්පත් ලිං මෙතෙක් හමු වූ බවට වාර්තාවක් නැහැයි කියලා. ලෝකයේ මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයක් කියන කාරණාව මතක් කරනවා. ඒවා සබාධමයේ දුර්ලභ විශිෂ්ට නිර්මාණ බව භූ විද්‍යාඥයින්ගේ අදහසයි. එවැනි උණුදිය උල්පතකින් ස්නානය කිරීමට ලැබීමද දුර්ලභ අවස්ථාවක්. වාසනාවකට වගේ ලාංකිකයන්ට ඒ මහඟු වරම ලැබිලා තියෙනවා. උණුදිය උල්පත් යනු රැකගත යුතු සම්පතක් මෙන්ම සංචාරක ප්‍රවර්ධනය සඳහා මහඟු අවස්ථාවක් කියන කාරණාවත් මෙහිදී මතක් කරලා තියෙනවා. ඉතාමත්ම වැදගත් පර්යේෂණ වාර්තාවක් පිළිබඳව අද ඒ ලිපිය සකස් වෙද්දී අපි යලිත් ලංකාදීප පුවත්පත් වාර්තා කිහිපයක් වෙතට යොමු වෙමු.
අද ලංකාදීපයට ගුණසිංහ හේරත් ගෙන එන වාර්තාව මේ ආණ්ඩුවට කෝටි ලක්ෂයක බදු පොලු රේගු සහ සුරා බදු පොල්ල කෝටි 1294ක් දේශීය ආදායම් බදු පොල්ල රුපියල් කෝටි 90343ක් දේශීය ආදායම් රේගු සහ සුරා බදු දෙපාර්තමේන්තු මගින් අයකරගත යුතුවත් දැනටත් අයකරගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකට ආසන්නයි කියලා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේ පළමුවැනි වාර්තාවෙන් හෙළි කරනවයි කියන කාරණාව අද ලංකාදීපයේ එලෙස මතක් කරද්දී සුජිත් හේවාජු सह निमंत्री रणसिंह गेन एन तव वार्ता वक्तट अभी जमुआन टाइदन सूदान वन्ने सीनी बधु अडुकिरीम गेन समागम वलट कोटि एकदास हय सीयक अयुतुलाभयाक तेलुगु समागम देककटात कोटि गानक लाभयाक ක්‍රමසහ විධිකාරක සභාවයි මෙලෙස කියන්නේ සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ඉඳලා 125 දක්වා අඩු කිරීමෙන් ආනයන කරුවන් රුපියල් කෝටි 1600ක අයුතු ලාභයක් උපයා ඇතැයි ක්‍රමසහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාව ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවායි කියන කාරණාව මෙහිදී මතක් කරන අතර අපි ඊළඟ වාර්තාව වෙතට ලංකාදීප පුවත්පතගෙන එන යොමු වෙමු මේ සුජිත් හේවා ජුලිගේ තමන සටහනක් ආචාර ධර්ම කඩන මන්ත්‍රීන් කොටු කරන අධිකාරිය එයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳ සෙවීම සහ ආචාර ධර්ම කඩ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා අලුතින් පත් කිරීමට නියමිත ප්‍රමිති අධිකාරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ගේ අදහස් විමසීමට කතානායකවරයා තීරණය කරලා තියෙනවායි කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලුම පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවට ලබන 23 වෙනිදා කැඳවා ඇතයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවායි කියන කාරණාව අද මතක් කරද්දී උපුල් වික්‍රමසිංහ ලංකාදීපය වෙත වාර්තා කරන වාර්තාව වෙතට යමු. ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා චීන නැවකින් තවත් ඉල්ලීමක්. 2024 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා ෂෑන්යන් හොන් 3 චීන පර්යේෂණ නැව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලලා තියෙනවායි කියලා දැනගන්නට ලැබිලා තියෙනවායි කියලයි මෙහි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කපිල ෆොන්සේකා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසලා තියෙන්නේ එවැනි ඉල්ලීමක් ලැබී තිබුණත් මේ දක්වා එය සැලකිල්ලට බඳුන් කරලා නැහැයි කියලා. වාර්තාවන තොරතුරු වලට අනුව අදාළ නෞකාව 2024 වසරේ ජනවාරි 5 වෙනි දින ඉඳලා පෙබරවාරි 20 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ඉල්ලා ඇති අතර එම කාලයේදී සාගර පර්යේෂණ කටයුතු වල නිරත වීමට නියමිතයි කියන කාරණාවත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. අපි යමු ලංකාදීපයේම ගෙන එන තව වාර්තාවක් වෙතට. මේ ඉන්දික හේවා විතරණ සපෙන් වාර්තාව යෝජිත දීවර පනතෙන් යාත්‍රා හිමියන්ට ගැටලු රැසක්. යෝජිත දීවර පනත් කෙටුම්පත සම්මත වුණොත් එක් දින යාත්‍රා හිමියන් 27,000කට දීවර කටයුතු සිදු කිරීමට වෙරළේ සිට නාවික සැතපුම් 5කට එපිට මූදට ගමන් කිරීමට සිද්ධ වෙනවායි කියලා සමස්ත ලංකා දීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරනවායි කියලයි අද මේ වාර්තාව සැපයන්නේ. ඉන්ධන මිල ඉහළ යාම සහ මාළු මිල විශාල ලෙස අඩුවීම නිසා එක් දින යාත්‍රා හිමියන් ඇතුළු සමස්ත දීවර ප්‍රජාවම දැඩි ලෙස අසරණ වෙලා ඉන්නවායි කියලා එම සංගමය සඳහන් කරනවා. ගැටලු විසඳන ලෙස ඉල්ලා දීවර ජනතාව නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් කරමින් සිටින බවත් ගැටලු විසඳීම අමතක කරලා දැනට පවතින දීවර පනත සංශෝධනය කර නව පනතක් සකස් කිරීමට කඩිමුඩියේ කටයුතු කරමින් ඉන්නවායි කියන කාරණාවත් මෙහිදී වැඩි දුරටත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ලංකාදීපයේ ගෙන එන තව වාර්තාවක් වෙතට යමු. සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහයි මෙය සපයන්නේ. අයිතිකරුවන් රැසක් කම්හල් වහලා රට ගිහින් රටේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 25%කටත් අඩු ප්‍රමාණයක් දක්වා පහළ වැටි ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවායි කියන කාරණාව අද පත්තරේ මාතෘකාවක් ලෙස අරගෙන තියෙනවා. ඉන්දික හේවා විතරණ ලංකාදීපයට ගෙන එන තව වාර්තාවක් වෙතටයි මේ අවධානය.
PHI මහත්වරු 22 වෙනිදා සිට බෝවන රෝග රාජකාරියෙන් ඉවත් වෙති. महाजन सौख्य परीक्षक वरुण अतिवीति बन गैटल वलट विसुम लादीम दिगिन दिगटम प्रमाद करमी निशा एट एरहिव मे मस विसी दासीट बोवन रोग पालन कटियुत्वली इवत्वन मैकेला श्रीलंका महाजन सौख्य परीक्षक वरुण गे संगमय संधान करन बव अद मे पुवते संधान පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මාස 8 වෙනි දින සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ලබා දෙන ඩෙංගු තත්ත්වය ඇතුළුව සියලු වාර්තා ලබා දීම අත්හිටුවා තිබෙන බවත් 15 වෙනි දින සිට ඩෙංගු මර්ධන රාජකාරී වලින් ඉවත්ව සිටින බවත් එම සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා තවදුරටත් සඳහන් කරලා තියෙනවායි කියලා එහි වාර්තා වෙනවා. ලංකාදීපයේම ගෙන එන තව වාර්තාවකට යමු. මේ ඉන්දික හේවා විතරණ ගෙන එන වාර්තාව කීරි සම්බා හිඟයි. බොහෝ ප්‍රදේශවල කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර පවතින හිඟය නිසා සමහර ප්‍රදේශවල කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 320 දක්වා ඉහළ ගිහින් තියෙනවායි කියන කාරණාව අද ලංකාදීප පුවත්පත එලෙස මතක් කරද්දී අපි මව්බිම පත්තරේ වෙතටයි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. මේ මව්බිම ගෙන එන වාර්තාව ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලාගාරයකට දොර අරි. එලෙසින් අද මව්බිම මේ වාර්තාව ගෙන එන්නේ. රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ඇති අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකීන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානමින් ඉන්වයි කියලයි මෙහිදී කියන්නේ. අපි බලමු අද මව්බිම පත්පත ගෙන එන තව වාර්තා කිහිපයක් වෙතට අවධානය යොමු කරමු. හැංගි හැංගි දුම්පානය කළ ගැහැණුන් මූත්‍ර පරීක්ෂණයේදී හෙළි වෙයි. කාන්තාවන් අතරින් 0.2ක ප්‍රමාණයක් දුම්පානය කරන අතර මූත්‍රාවල නිකොටින් අන්තර්ගත වීම පිළිබඳව පරීක්ෂාවේදී එය 0.9.9ක ප්‍රතිශතයක් වාර්තා කරනවායි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ කළ සමීක්ෂණයකින් හෙළි කරගෙන තියෙනවා. තමන් දුම්පානය කරන්නේ යැයි පැවසීමට අකමැති කාන්තාවන් රහසේ දුම්පානය කිරීම මීට හේතුව කියන කාරණාවත් මතක් කරලා තියෙනවා. කාන්තාවන් අතරින් 6.4ක් බුලත් විට දිනපතා ගන්නවයි කියලත් මේ සමීක්ෂණ වාර්තාවෙන් හෙළි කරගෙන තියෙනවයි කියලා අද මව්බිම් පත්තරේ තොරතුරු අනාවරණය කරනවා. වෙලාව බලලයිමු. වරලසක පෝෂණීය ආරක්ෂකයා සොබාසිලෝ නැචරල් බ්ලැක් ෂයින් ෂැම්පෝ. අපි මාවිම පත්තට බිඟුන් මේනක ගමගේ ගෙන එන වාර්තාව වෙතට යමු. බැංකු පද්ධතිය රැකගන්න සෑම පුරවැසියෙකුම රුපියල් 20,000 බැගින් කැප කරනවා. බැංකු පද්ධතියේ ප්‍රාග් ධනය වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 450ක් වෙන් කිරීමේදී එක් පුරවැසියෙක් රුපියල් 20,000කට ආසන්න කැපකිරීමක් කර ඇතැයි ඇඩ්වකාට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දරණාත් ප්‍රනාන්දු මහතා පැවසුවයි කියලා අද මව්බිම වාර්තා කරනවා. මව්බිමට සමනි ශේෂාදිගෙන එන වාර්තාව වෙතට අවධානය යොමු කරමු. තව අවුරුදු 10කින් යාල ඉවරයි. හිටපු වනජීවී ප්‍රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක් කියලයි මෙහි සඳහන් වෙන්නේ. යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර 10කට සීමා වනු ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිළපිටිය මහතා පැවසුවයි කියන කාරණාව අද මෙලෙස සඳහන් කරද්දී එම කාලය ඇතුළත යාල සංචාරක කර්මාන්තයේ තීරණාත්මක අවධියකට පත්වනු ඇති බවට වන ලක්ෂණ මේ වන විටත් පෙන්නුම් කරනවායි කියන කාරණාව අද මතක් කරලා තියෙනවා. තව වාර්තාවක් වෙතට අවධානය යොමු කරමු. අස්වැසුමට ගමක් පාසා පත් කරන පබකී නිලධාරියා තවම නැහැ. වාර්තා කරන්නේ අමිත් මදුරංග. අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යාමට ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියෙකු පත් කිරීමට තීරණය කර දින 10කට වඩා ගත වී ඇතත් මේ දක්වා අදාළ පත් කිරීම සිද්ධ කරලා නැහැයි කියන කාරණාවයි මෙහිදී මතක් කරලා තියෙන්නේ. අපි දිවයින පත්තරේ වෙතට යමු. දිවයින ගෙන එන වාර්තා අතර අද
වාර්තා කිහිපයක් අපි ගමු සීනි දිරියට කෝටි 32ක් වාර්තා කරන්නේ ලලිත් චාමින්ද මහා භාණ්ඩාගාරයෙන් මගින් අනුමත කරන ලද දිරි දීමනා යෝජනා ක්‍රමයක් සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ක්‍රියාත්මකව නොවී තිබියදී එම සමාගමේ සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් 32 කෝටි 76 ලක්ෂ 92,999ක මුදලක් දීමනා වශයෙන් ගෙවලා තියෙනවායි කියන කාරණාව අද මතක් කරලා තියෙනවා දිව ඉන පත්‍රේ අපි දිව ඉන පුවත්පතටම ලලිත් චාමින්ද ගෙන එන තව වාර්තාවකට යමු කෝටි 162ක් ටැප් එකේ ජාතික ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය විසින් ජල සබඳතා විසන්ධි කළ ජල පාරිභෝගිකයින්ගෙන් 2022 වර්ෂයේ සැප්තැම්බර් 31 වෙනිදාට හිඟ ණය මුදල් වශයෙන් 162 කෝටි 27 ලක්ෂ 84,509ක මුදලක් අය වීමට තියෙනවායි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරද්දී යමු අපි අතුල් පිටු කිහිපයක වාර්තා කිහිපයක් බලන්නට දඹුල්ලේ කාංචන කුමාර ආර්යදාස ගෙන එන වාර්තාව මේ මව්බිම රනින් බබල වූ පොලිස් අම්මා පිලිපීනයේ පැවති ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟයෙන් කිලෝමීටර් 5 ඇවිදීමේ තරඟ ඉසව්වේ රන් පදක්කම දිනාගත් පොලිස් සේවයේ නියුතු කාන්තා පොලිස් කොස්තාපල් ඩී.ආර්. නිරෝෂණී කුමාරි මහත්මිය පිළිබඳවයි මේ වාර්තාව ඇය දඹුල්ල පොලිසිය ප්‍රදේශවාසීන් සහ දඹුල්ලේ මහා සංඝරත්නය පසුගිය 10 වෙනිදා උණුසුම් අයුරින් පිළිගත්තයි කියන කාරණාව ඇතුළේ සඳහන් වෙන කේද වාචකයට යමු රට වෙනුවෙන් ක්‍රීඩා කොට රන් පදක්කම් ජයග්‍රහණය කර මෙරටට එන අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ රජයේ වගකිව යුතු බලධාරියෙකුගේ කිසිදු අවධානයක් යොමු නොවී තිබුණු අතර ප්‍රදේශවාසීන්ගේ මහා සංගරුවනේ සහ හිතමිතුරන්ගෙන් මුදල් ඉල්ලාගෙන තරඟ වැදී රට වෙනුවෙන් රන් පදක්කම් රැගෙන ආ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම පොලිස් කොස්තාපල්වරිය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා සියම් මහනිකායේ රංගිලි දඹුරු පාර්ශවයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද නාහිමියෝ ඇයට පිරිත් සජ්ජායනා කරමින් පැවසුවයි කියන කාරණාව අද මතක් කරලා තියෙනවා. ඇය මෙහිදී කියනවා මම ඇවිදීමේ පුහුණු වීම කටයුතු කරන්න තෝරගත්තේ පොලිසියෙම තියෙන පොඩි ක්‍රීඩා පිටිය. මට හරියට වෙලාව බලා ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. මගේ ජංගම දුරකථනයෙන් තමයි වෙලාව තියාගෙන පුහුණුවීම් කටයුතු නිරත වුණේ. මට ලොකු ගෞරවයක් ස්තුතියක් තියෙනවා පොලිසිය කෙරෙහි. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. අනික හැම දිනාටමත් මට සහයෝගය ලබා දුන්නට. රටවල් 13ක ක්‍රීඩිකාවන් එක්ක තරඟ වැදුණු මම කොහොම හරි ආහාර නැතුව වතුර බිබී තමයි තරඟයට ඉදිරිපත් වුණේ. මගේ අදිෂ්ඨානය මම ඉෂ්ට කළා. ජාතික කොඩිය අතට ගන්නකොට දැනුණු සතුට ආඩම්බරකම කියන්න වචන එන්නේ නැහැයි කියලා ඇය දහන් කරලා තියෙනවා. හැබැයි ඉතින් අය ලංකාවට එද්දී පිළිගන්න නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ කවුරුත් ඉඳලා නැහැ. මේ කාලේ ක්‍රීඩා අමාත්‍යාංශයට තව වැඩ බොහොමයක් තියෙනවානේ. අපි මව්බිම පත්තරේට යමු. මව්බිම පුවත්පතගෙන එන වාර්තාවක් මේ කෝකිල ජයරත්නගේ වාර්තාව ශීර්ෂය සටහන් වෙන්නේ මෙලෙසින්. මිනිහක් වුණත් කපනකොට රිදෙයිද කියලා මුල් දවසේ හිතුණා. මිනි කපන රස්සාව තෝරාගත් දිරිය කාන්තාව SJM අමරාවතී පිළිබඳවයි මේ සටහන. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ SJM අමරාවතී සේවය කරන බව අපි ඔබට මතක් කරනවා. මට ඉස්සෙල්ලාම ලැබුණේ එල්ලිලා මැරුණ කෙනෙකුගේ බොඩි එකක්. දවස් 5කට පස්සේ මෙහෙට ගෙනාවේ. හොයාගෙන තියෙන්නේ ප්‍රමාද වෙලා. මිනිය මෙතනට ගේනකොට ඕජස් ගලලා පණුව දඟලමිනුයි තිබුණේ. අපේ මහත්තයාට මරණ පරීක්ෂණය කරන්න අවශ්‍ය විදිහට මේ මිනිය කැපුවේ මම. අප්පිරියාව බය තියාගෙන මේ වැඩේ කරන්න බෑ. දියගිලි මරණයට පත්වන අයගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ ඉතා අසීරු බව පවසන අමරාවතී මහත්මිය තවදුරටත් කියා සිටිනවා ජලයේ ගිලීම හේතුවෙන් සම පෙඟී තිබීමත් සතුන් විසින් සිරුරේ කොටස් විනාශ කර තිබීමත් නිසා එවැනි මෘතදේහ සඳහා පරීක්ෂණ පැවැත්වීම අතිශය බැරෑරුම්ය කියලා. මම දැන් අවුරුදු 3කට වඩා වැඩි කාලයක් මේ රැකියාව කරනවා. ඒ වගේම කැමැත්තෙන් කරන්නේ බය වෙනවා. කෑමට පිරියක් නැති වෙනවා කියන කාරණා බොරු. ඒවා තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල. අපිත් මේක රස්සාවට කළාට මේ මරණ දැකලා හිතින් අඬපු වාර අනන්තයි. මොකද අපිත් සංවේදී මිනිස්සු නිසා කියලා අමරාවතී මහත්මිය ඇගේ වෘත්තිය පිළිබඳව එලෙස තොරතුරු සටහන් කරලා තියෙනවා. මිනිස්සු තමන් කරන කියන කටයුතු
හරහා තමයි අමරණීය මිනිසුන් බවට පත් වෙන්නේ. එහෙම අමරණීය මිනිසෙක් පිළිබඳව අපි කතා කරන්නට පටන් ගත්තා පසුගිය ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ඉඳලා රටට අහිමි වුණු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් පිළිබඳව. අද ඔහු පිළිබඳව අපූරු ලිපියක් දිවයිනට කුමාර ලියනගේ සම්පාදනය කරනවා මෙලෙසින් ගායනවේදී ජැක්සන්. जैक्सन एंथनी ගැන පසු කියවීමක් ලෙසිනුයි සඳහන් කරන්නේ කතෝලික භක්තිකයෙකු වුණද ජැක්සන් ඇන්තනී නූතන සිංහල කලා ශාස්ත්‍රයට සම්ප්‍රාප්ත වන්නේ බෞද්ධ උරුමයෙන් සහ සංස්කෘතියෙන් පෝෂිත ලාංකික ජනශෘතියෙහි සහ ජන ගායනයේහි නොමද සේවනයෙන් වන නිසායි ඒ අනුව ජැක්සන් ඇන්තනීගේ ගායන සම්ප්‍රදානය හැදෑරීමෙන් අනාදිමත් කාලයක සිට පැවත එන සිංහල ජන ගායනා සම්ප්‍රදායෙහි තිබෙන ස්වයංසිද්ධ විභවතාව පිළිබඳ ශාස්ත්‍රාලීය අධ්‍යයනයක් සිදු කිරීම महंगु अवस्थावक उदावेनवा नान्विद शेष्ट्रयान ही परप्राप्त बहुश्रुते कुवन जैक्सन एंथनी श्रीलांकिक गायन वंशे हिला सुविशेष व्यतिरेक्यक लेस सलकनु मनाय शास्त्रालीय वशेन लद सुविशेष संगीत अध्यापनयक नोमति उनात श्रीलांकिक गायन वेदीनगे परपुरे नाम लेखनयट जैक्सन एंथनी नामे अतुलत कल हकि बव बहुशाब्दिकतावक ओहुट तिबेन बव सियुम लेस निरीक्षणय करन विट पेनी यनवा जैक्सन एंथनी यानु कलातुरकिन ओणयम जाति එකට පහළ විය හැකි පුද්ගල සංස්කෘතික වත්කමක් හෙවත් වස්තුවක් කියලා මේ ලියුම්කරු මතක් කරමින් ජැක්සන් ඇන්තනීගේ ගායන සම්ප්‍රදානය හැදෑරීමෙන් අනාදිමත් කාලයක සිට පැවත එන සිංහල ජන ගායනා සම්ප්‍රදායෙහි තිබෙන ස්වයංසිද්ධ විභවතාවයේ පිළිබඳ ශාස්ත්‍රාලීය අධ්‍යයනයක් සිදු කිරීමට මහඟු අවස්ථාවක් උදා වෙනවායි කියලා මතක් කරන්නේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ එතුමන් නිර්මාණය කරන ලද කළුගඟ දිගේ වැඩසටහන මතක් කරමින් ජැක්සන් ඇන්තනී විසින් ඉදිරිපත් කරන ලද කලුගඟ දිගේ වැනි නිර්මාණශීලී විද්‍යුත් මාධ්‍ය ගවේෂණාත්මක වැඩසටහන වලින් පවා ප්‍රකට වන්නේ මෙවැනි වාර්තා රංග සහිත ටෙලිවිෂන් මාධ්‍ය වැඩසටහන් වලින් නිදර්ශනය වන්නා වූ ජැක්සන් නැමැති සුවිශේෂ ස්වදේශික ගායන වේදියාගේ පරිණාමයේ හෙවත් රූපාන්තරණය අතිශයින් වැදගත්ය කියලා විශේෂයෙන් ඔහුගේ කලුගඟ දිගේ වැඩසටහනෙහි වන්දනාකාරයා ලෙස සිරිපාදයේ කරුණා කරමින් සැබෑ වන්දනාකරුවෙකුගේ ස්වභාවයෙන් ජන කවි ජන ගායනා සෞදන් සැහැලි ආදී ගායන අපූර්ව පිළිබඳව පරේෂණාත්මකව සොයා බැලිය යුතුයි කියලා ගායන වේදී ජැක්සන් යන නමින් ජැක්සන් ඇන්තනී ෂූරීන් පිළිබඳව ඒ ලිපිය සකස් කරලා තිබෙනවා කුමාර ලියනගේ මහතා විසින්. අපි ලංකාදීප පුවත්පතේ තව වාර්තාවක් වෙතට යමු. මේ TM සරත් තලාතු ඔය සිටගෙන එන වාර්තාව කසල ගොඩක් මල්යායක් කළ මිනිසෙක්. මේ සාලිය චන්ද්‍රසේන මහතා පිළිබඳවයි වාර්තා වන්නේ. කැලිකසල බැහැර කරලීම සම්බන්ධයෙන් රට පුරා පවතින්නේ යහපත් ක්‍රමවේදයක් නෙවෙයි. එවන් කසල කන්දක් මල් මාවතක් බවට පත් කළ උතුම් මිනිසෙක් ලෙසින් කොස්සින්න එකේ කණුව ප්‍රදේශයෙන් වීඒ සාලිය චන්ද්‍රසේන මහතාව මෙහිදී සඳහන් කරන්නට පුළුවනි. තලාතුයේ නගරයේ ඉඳලා මහනුවර දක්වා ඇති එකම විකල්ප මාර්ගය වෙන්නේ ගුරුදෙනිය පුස්සතැන්න හරහා ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරපු මාර්ගය. මෙම මාර්ගයේ ගමන් කළ ඕනෑම තැනැත්තෙකුට එකේ කණුව ප්‍රදේශයේදී නාසය වසාගෙන කැලි කසල පිරි කසල කන්දක් පසු කරගෙන යාමට සිද්ධ වෙනවා. මේ නිසාම පාත හේවා හැට ප්‍රාදේශීය සභාව මගින් කසල දැමීම නොකරන ලෙසට දැන්වීම පූර්වක්ද ඉදි කරලා තියෙනවා. එහෙත් මෙකී ස්ථානයේට විවිධ පිරිස් කසල ගෙනවිත් දැමීම නතර උනේ නැහැ. ඒට විසඳුමක් ගෙන දීමට සත්භාවයෙන් ඉදිරිපත් උනේ විශ්‍රාමික හමුදා සෙබලෙකු වන VA සාලිය චන්ද්‍රසේන මහතා. අද වෙන විට මෙකී කසල කන්ද මල් මාවතක් බවට ඔහු විසින් පත් කරලා තියෙනවා. ඔහුගේ ශ්‍රමය කාලය සහ මුදල් යොදවා ඇත්තේ මුළු රටටම ආදර්ශයක් ගෙන දෙන්නයි කියන කාරණාව මෙහිදී මතක් කරලා තියෙනවා. ලංකාදීපයේගෙන එන තව වාර්තාවකට යමු. මේ වාර්තාව සම්පාදනය කරන්නේ රේකා තරංගනී ෆොන්සේකා විසින්. කොළඹ කුණු කඳු සිරිය. වසර 6කට පෙර මීතුට මුල්ල කුණු කන්දට යටි වී ජීවිත 32ක් අවසන් හුස්ම හෙළු අතීතයක් ඇති රටේ උගත් පාඩම් නම් කිසිවකු නැතුවා සේය. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ දත්තයන්ට අනුව බස්නාහිර පළාතේ ඇති මුළු කුණු කඳු සංඛ්‍යාව 25ක්. එයින් සක්‍රියව පවතින ගණන 21ක්. බස්නාහිර පළාතේ ඇති පළාත් පාලන ආයතන 49 අවසාන බැහැරලීම ලෙස මෙම කුණු කඳු ඕවිටියවත්ත තිඹිරිය ගහ කොටුව අම්බලන් මුල්ල
කුරුල්ල පිලපිටිය කුඹුරු දඹුවත්ත සුදුවැල්ල මුතුරාජවැර කෙරවල පිටිය මරිනා ගාඩන් මානෙල් ගමුව කොටිකාවත්ත සීතාවක කරදියාන බුලත් සිංහල පොහොරවත්ත නාගොඩ දොඩංගොඩ අගලවත්ත වතුරාජපුර මතුගම වලව්වත්ත පාලින්ද නුවර යන ස්ථානවල පිහිටලා තියෙනවායි කියලා මතක් කරනවා මෙහිදී මුතුරාජවැල සහ කරදියාන ප්‍රදේශවාසීන් කිහිපෙකුගේ අදහස් දක්වලා තියෙනවා අපේ ගෙදරට එන ඥාතීන් අපෙන් මතුරු උගුරක් බොන්න කැමති නැහැ කුණු කන්දේ ගඳ සහ මැසි මදුරුවන්ගේ කරදරවල ඉවරයක් නැහැ මේ දේවල් බලධාරීන්ට කීවත් නිසි විසඳුමක් නැහැ පිරිසිදු හුස්මක් කියන්නේ අපිට හීනයක් වැහි කාලෙට මේ පළාත්වල ගඳස්සාරේ පොඩි දරුවෙකුටවත් නිදහසේ හුස්ම ගන්න බැහැයි කියලා සඳහන් කරද්දී බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මානපරම මහතාගේ ප්‍රකාශයක් මෙහි සඳහන් නිලධාරීන් කීප දෙනෙකුට පමණක් මේ කසල කළමනා කරණය කරන්න බෑ ජනතාව රට වටේම අක්‍රමවත්ව කසල බැහැර කරලා සිංගප්පූරුව ජපානය වගේ සුන්දර රටක් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක් බස්නාහිර පළාතේ දිනකට මෙට්‍රික් ටොන් 3500ක් පමණ කසල ජනනය වෙනවා එයින් 1900ක් තමයි ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකියාව තියෙන්නේ ඉතිරි 149 පුච්චනවා 105ක් කොම්පෝස්ට් කරනවායි කියලා දීර්ඝ වශයෙන් සඳහන් වෙන ලිපියකින් අපි ඒ තොරතුරු කිහිපය ඔබ වෙනුවෙන් උපුටා ගත්තේ යමු තවත් වාර්තාවකට මේ දිවයිනගෙන එන වාර්තාව තරංග රත්නවීරයි මේ වාර්තාව සැපයන්නේ. පැයක් වැස්සොත් කොළඹ යට කරන කානු අස්සේ හදපු බිල්ඩින් 3000ක්. කොළඹට ලැබෙන වර්ෂාපතනය වැඩි වෙලා එක දිගට පැය දෙකක් වැස්සොත් කොළඹ ස්ථාන 20ක් යට වෙනවා. වතුර බැහැලා යන කානු වලට දාලා තියෙන යකඩ කටවල් කුඩ උස්සගෙන ගිහින් නගරයේ සමහර වෙළඳසල්වල කුණු දාන්නේ වතුර බහින ගලිවලට කොළඹ යටවීමත් එක්ක ලෙඩ රෝග වැස්සක් වහිනවයි කියලා දීර්ඝ විශ්ලේෂණයක් අද එලෙසින් සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ සතියන්තයේ ඉරිදා පත්තරවල තොරතුරු සඳහන් වෙලා තිබෙන්නේ ඒ ආකාරයෙන් අපි ඔබට ගෙන ආවේ අද පත්තරවල කාටුන් සහ කවි සඳහා ඉලක්ක කරගෙන තියෙන පිරිස් කවුරුන්ද ඉලක්ක වී ඇති මාතෘකා මොනවාද කියලා සොයා බලමු මේ විරාමයෙන් පස්සේ. අසංග ඉඳුනිල්ගේ හිඩැස කාටුනය මුලින්ම දකිමු. බාල බෙහෙත් මාතෘකා කොටගෙන සොරු ඇල්ලීම පිළිබඳව අසංග ඉඳුනිල්ගේ කාටුනෙන් අද කතා කරලා තියෙනවා. දැලේ ප්‍රමාණයට තමයි හෝරාව අවුවෙන්නේ කියලා බැලූ බැල්මට වෙතින් අපිට කියන්න පුළුවන්කම ලැබෙනවා. යමු විදුර අබේ නායකගේ දවසේ පද හතර දකින්නට අද ඉරිදා පත්තරේ. රට බංකොලොත් කළ අය කවුරුදැයි කියා ඇත හරිතීන් දුව දැන් රට හමුවෙතියා බන්දුල සොරුන්ගේ අම්මාවරුන් සොයා පේන අහන්නට සැරසෙයි පොතක් ලියා අපි දැක්ක ඒ සැරසීම පාර්ලිමේන්තුවේදී අසංග ඉඳුනිල්ගේ කාටුනේ දකින්නයි සූදානම් වන්නේ බලන්නකෝ අයවැය පරතරය පියවීම සඳහා අපි බිල්ලට අරගෙන තියෙන්නේ කොහොමද කියලා මේ පාලකීන් දැන් පාලකයාගේ අතින් ලණුව ගිලිහිලා එක පැත්තකින් ඒ නිසා ජනතාවගේ බෙල්ලේ ගැට ගහලා අනිත් පැත්තේ ලණුවෙන් ඇදගෙන ඇවිල්ලා මේ අයවැය පරතරය පියවන්න කකුල් දෙකේ ගැට ගහගන්න පුළුවන් වේවිද අර පැත්තෙන් බෙල්ල ළඟින් ලණුව ලෙහිලා ගියෝතින් එහෙම බෙල්ලත් එක්කම ගැලවිලා ගියෝතින් එහෙම මේ අපිට අනාගතයේදී කුමකින් කුමක් සිද්ධ වෙයිද කියලා තමයි මේ සංකේතාත්මකව කාටුන් ශිල්පීන් අපිට මතක් කරලා දෙන්නේ. අපි පියල්ගේ කාටුනයයි දැන් දකින්න සූදානම් වන්නේ අපි පත්ව ඇති තත්ත්වය රට පත්ව ඇති තත්ත්වය පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. මේකට මොකද්ද විසඳුම? බදු හැලියේ අපිව තැම්බෙන අතරවාරයේදී ජනාධිපතිතුමා චූටි ෆෑන් එකක් අල්ලනවා කියලා බැලු බැල්මටම හිතෙන්නේ. තැම්බෙන කෙනාට මේ ෆෑන් එකෙන් සැහැල්ලුවක් ලැබෙයිද? අපි වැටිලා ඉන්න අර්බුදේ සහ අපිට ලැබෙන සහන වල තත්වය තමයි මේයින් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි යමු චමෝත් පද්මශ්‍රීගේ කාටුනය දකින්නට. ඒකාධිපති හස්තයෙන් සාටකය දරාගෙන සාටකය කසයක් බවට පත් කරගෙන අපිට තලනවාද කියා මේ කාටුනය දකිද්දී හිතෙනවා.
දැන් දේශීය කර්මාන්තවලට පණ දෙන්නේ නැතිව හොර වංචා දූෂණ වලට තිත තියන්නේ නැතුව අපි ලව්වා අයවැය පරතරය පියවා ගන්නේ කෙලෙසද කියන ප්‍රශ්නය ජනතාවට තියෙනවා හැබැයි ඉතින් පාලකීන්ට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි හිතෙන්නේ අපිට පණවන බදු බරවල හැටියට යමු ඉරිදා කවිය දකින්නට ඈත ගම් දනව්වල පැල්පත් වල ගෙවෙන ජීවිතවලට සැනසුම් සුවයක් නොදෙන රෑයාමේ ගැසට්ටුවේ බලතල තියෙන රැවටිල්ලක්ද අයවැය සිරිතට කියන ඒක නම් දැන් ජනතාවට ඇත්තක් කියලා හිතලා තියෙන්නේ අසංග ඉඳුරිල්ගේ සොරිසර් කාටුනේයි දැන් දකින්නේ විකිනීම හැර අන්‍යමක් මේ අයවැයේ නෑ කියලා ටිල්වින් කියනවා. ඇයි ණය ගැනීම? ණය ගන්නනේ මේ හැමදේම කරන්නේ. මේ හැමදේම සකස් වෙන්නේ. ඊළඟ වාරිකේ ළඟ ළඟම එනවාලු. අපි යමු MD වීරරත්නගේ කාටුනය දකින්නට. දේපල විකුණා දරුවන් රට යවන යුගය අවසන් ජනාධිපතිතුමා කියනවා. දැන් තියෙන්නේ දේපල විකුණා බිල් ගෙවන යුගය. ඇත්තම ජනතාව දැන් මේ බිල් ගෙවා ගැනීම කියන අර්බුදේ නහයටත් උඩින් ගිරිලා ඉන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න කෙනෙක් නැති හැටි. අපි ඊළඟ කාටුනේ දකින්නයි සූදානම් වන්නේ මේ රුවිතන් අර ළමයාගේ මරණයෙන් පස්සේ ඇමති සුසිල් කියනවා තව අවදානම් ගොඩනැගිලි 74ක් තියෙනවායි කියලා. ඇමතිතුමා හීනෙන් ඇහැරිලාවත්ද? වැචිදේ පාඩමක් කරගෙන හරි තව ඛේදවාචකයක් නොවෙන්න වැඩ කටයුතු කරනවා නම් කවුරු කවුරුත් ඒක තමයි හුඟක් වටින්නේ. පියල් සමර වීරගේ ලංකෝනිස් දකින්නයි දැන් සූදානම් වෙන්නේ. මේ කරලා තියෙන වැඩවල හැටියට ඔය උදවියට වර්ල්ඩ් කප් එක දිනන්න බැරි කමක් නැහනේ. ඈ ඒ කිව්වේ ක්‍රිකට් වලින්ද? නෑ නෑ දූෂණ වංචා වලින්. ඒකට නම් ඉතින් කප් ගහපු උදවිය අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා. අපි අවන්ත ආටිගලගේ කාටුනේයි දැන් දකින්න සූදානම් වන්නේ. වර්තමානයේ වන විට රටේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත්වලා තිබෙන්නේ ක්‍රිකට්. දොස්තර කටට ඇඟිල්ලකුත් තියාගෙන ක්‍රිකට් ලෙඩාට බෙහෙත් දෙන්න හදද්දී තව අසාධ්‍ය ලෙඩ්ඩු අසාධ්‍ය මාතෘකා මේ රටේ කොච්චර තියෙනවද කියලා මේ කාටුනේන් මතක් කරලා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය හොඳට මහාන්සි, සීනි වංචාවත් දැන් සායනගත වෙලා ඒ හැමෝම ප්‍රතිකාරම බලාගෙන ඉඳිද්දි බෙහෙත් දෙන්න සූදානම් වෙලා තියෙන්නේ ක්‍රිකට් වලට. අපි යමු උදාසහපු වලානගේගෙන එන තොප්පි කාටුනේ දකින්නට. ගොඩබේ මහත්තයා කියනවා ක්‍රිකට් බෝඩ් එක ළඟ ඉඳගෙන තොප්පිට මාව එලවගත්ත තරම් ලේසි නෑ වගේ නේද කියලා. ඒ ගැන පාර්ලිමේන්තුවේදීත් කතා වෙනවා අපිට ඇහුණා. යමෝ හිටිවනේ කවිය දකින්නට අද පත්‍රයේ අවසන් කරන්නට අනුරාධ හිරිපිටියගේ ගෙන එන. වසා අතින් කට කරමින් ඉඟිපෑමක් කෝප් සභාපති නෑවා මරු නෑමක් පොකට් පිරෙන උන් දෙති කර්පට් ගේමක් ක්‍රිකට් වලට නෑ තවමත් සැනසීමක්. අපට සැනසීමක් නැති වුණාට අද ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකාගාරයේ නම් සැනසීමක් ලබා ගනීවි. වර්ල්ඩ් කප් එක අවසානයේදී ජයග්‍රහණය කරන කණ්ඩායම වෙනුවෙන්. හැබැයි ක්‍රීඩා ලෝලීන් විදිහට අපි මේ කණ්ඩායම් දෙකටම සුබ පතමු. අපි ඔබ හැම දෙනාටම සුබ දවසක් වෙන්නටත් කියලා ප්‍රාර්ථනා කරනවා. හෙටින් ඇරඹෙන අලුත් සතියේදී පත්‍රයෙන් මුණ ගැසෙමු.